ये रीने ना लग रहे ना मैं इवर आई कोड इवर है ना बड़े අද තොගල ඇවිල්ලා තියෙන්නේ මගේ කිචන් එකට. අද මම හදන්න යන්නේ හරිම ලේසින් හදා ගන්න පුළුවන් ඩෙසර්ට් එකක්. අතුරු පසක්. මේක හරිම ලේසි. මේක බේක් කරන්න කිසිම දෙයක් නැහැ. අපි හැමෝම කැමති චීස් කේක් කන්න. ඉතින් චීස් කේක් එකක් නෝ බේක් චීස් කේක් එකක් තමයි හදන්න යන්නේ. හැබැයි මේක වෙනස් විදිහකට හදන්න යන්නේ. මේ බොහොම පුංචියට බොහොම ආකර්ෂණීය විදිහට මේක ලයිව් චීස් කේක් එකක්. ඒ වගේම නෝ බේක්. ඒ වගේම මේකට කොකොනට් විප් ක්‍රීම් අපි යූස් කරනවා. අපි බලමු මේක හරිම ලේසින් හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ දේවල් තමයි මේ චීස් කේක් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. කුඩු කරගත්ත බිස්කට් ගුඩු කප් 4න් 3ක්. දිය කරගත්ත බටර් මේස් හැඳි 3ක්. ක්‍රීම් චීස් ග්‍රෑම් 250ක්. මිල්ක් මේඩ් කෑන් 1ක්. ලයිම් ජූස් 1 ගෙඩියක ප්‍රමාණය. ඒ වගේම ලෙමන් පොතු සල්පෙකුත් අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් කොකොනට් මිල්ක් හෝ ක්‍රීම් කෑන් 1ක්. හොඳද අපි හදාගන්න යන්නේ මුලින්ම මේකේ බේස් එක. මේක බේස් එක හදාගන්න මුලින්ම ඕනේ වෙන්නේ බිස්කට් කුඩු. ඔයගලන්ට මේකට ක්‍රැකර්ස් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරලා තියෙන්නේ මාරි බිස්කට්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හින්දා සහ රසෙත් වැඩි හින්දා තමයි මම මාරි බිස්කට් මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මෙල්ටඩ් බටර් ටිකක් අවශ්‍ය වෙනවා මේ වෙලාවේ. මම මුලින්ම කරන්නේ මේකෙන් බිස්කට් කුඩු ටිකට මේ බටර් ටික එකතු කරගෙන මික්ස් කරගන්නවා. ඉතින් දැන් මං ගාව තියෙනවා මේ වගේ ග්ලාසස් 6ක්. ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහ ග්ලාසස් පාවිච්චි කරන්න. මා ගාව තියෙන්නේ වයින් ග්ලාසස්. ඒ හින්දා මම වයින් ග්ලාසස් එක තමයි හදාන්නේ. ඉතින් ඔයගලන්ට මොන හරි ජාස් යූස් කරන්න පුළුවන්. මම දැන් හදාගත්ත මේ පේස්ට් එක මම 6කට බෙදා ගන්නවා. ඊට පස්සේ මම මේ කප්ස් වලට මේ ටික එකතු කරනවා. ලෑස්ති කරගත්තා. දැන් මම මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඒ ෆ්‍රිජ් එකේ දාලා තියන්නේ මම ඊතුරු බටික ලෑස්ති කරලා ඊතුරු චීස් කේක් එක හදා ගන්නකම්. එතකම් මේක ෆ්‍රිජ් එකේ තියලා තියන්න ඕනේ. ඔන්න දැන් මම කේක් එකේ බේස් එක හදාගත්තා. දැන් කේක් එක හදන්න යන්නේ. ඒකට මට ඕනි වෙන්නේ ක්‍රීම් චීස් එකයි මිල්ක් මේඩ් එකයි. ලයිම් ජූස් ඒ වගේම ලෙමන් පොතු. මේකට ලෙමන් ජූස් තමයි මම අරන් තියෙන්නේ. ලෙමන් ජූස් ගෙඩියක ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ඒ වගේම ඒ ගෙඩියෙම පොත ටිකක් මම මෙහෙම ග්‍රේට් කරලා ඉතින් අරන් තියෙනවා. මුලින්ම ක්‍රීම් චීස් එකයි මිල්ක් මේඩ් එකයි එකතු කරලා හොඳට හෑන්ඩ් බීටකින් හරි බීටකකින් හරි මික්ස් කරගන්න තියෙනවා. දැන් මේක අපි
බීට් කරගන්නයි යන්නේ. දැන් අපි මේකට lemon juice ටිකයි lemon zest ටිකයි lemon පොත්තු ටිකයි එකතු කරගන්න යන්න. अनदम केक मिक्चर का हदा निवराई अभी कलिंग केक बेस फ्रिज के दाला फ्रीज कर मे विधि सैटाती मेकट अभी केक मिक्चर के करना දැන් අපි මේක පෑ දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. දැන් මම මේක විප් ක්‍රීම් එක හදාගන්න යන්නේ කොකොනට් විප් ක්‍රීම් එක. මම ඒකට කොකොනට් මිල්ක් කෑන් එකක් අරගෙන තියෙනවා. ඔයගලන්ට කොකොනට් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකම නැත්තම් ඔයගලන්ට පුළුවන් උකු පොල් කිරි අරගෙන මිලිලීටර 400ක් 500ක් වගේ ප්‍රමාණයක් අරගෙන ෆ්‍රිජ් එකේ තියන්න ඕනි පෑ ගාණක්. ඕවර්නයිට් තිබ්බත් ගොඩක් හොඳයි. එතකොට ඒකේ වතුර ටික වෙන් වෙලා කිරි ටික විතරක් උඩට එනවා. कैन का तिब्बत क्रीम का तिब्बत मेक कूल कल गाने का तमा गुराक महोद मम्मी एक तुकर गाने मे कैन के तीन उड़ मिदीच कोट सविता हरे मैं विप क्रीम का हदागे इवराई उगलांट कोकोनट मिल्क कलिंग हदागन बेरीना उगलांट ओरिजिनल विप क्रीम पाविचिकर किसी में प्रश्न इतिन दैंग मम मगे केक एकट मे विप क्रीम ऐड करगाने अन्ने हबाई उगलांगे केक एक थामा फ्रिज के ना विप क्रीम के लिए अन्न पा एक फ्रिज के दाल अवश्य वेलावट पिलीगान वी पमनक एक ऐड करगाने ना विप क्रीम के दीवे अन्न पुलांग एक लसन नदी अन्न पुलांग एनी सा पिलीगान वी विथरा विप क्रीम के पाविचिकर उन्होंने पे चीज़ के दंग सेट लाती है मम फैत उन्होंने मेक फ्रिज के तिब्बा दंग हर सेट लाती है दें मेक विपिंग क्रीम ऐड कल एक रसवत्म लसन विधि हेट पिलिका चीज के रेडी दिन मेक पिलगा रस बला पुला मेक ओन विशेष अवस्थावट हेम पवल हटे लावक इकमन हदागे मेक सिर पिलगा हर मेल रस बला रसम रस रेसीपी इवर इवर